මාස කිහිපයක සිට අඩාල වීගෙන යන ව්‍යාපාර කටයුතු යලි වැඩි දියුණු කර ගැනීම සඳහා ශාන්ති කර්මයක් කිරීමට පැමිණ ව්‍යාපාරිකයෙකු රවටා රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් බාණ්ඩ සහ මැණිකල් කිහිපයක් වංචනික ලෙස ලබාගත් බව කියන කට්ටඩියා ලෙස සැලකෙන පුද්ගලයෙක් හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. සොරා ගන්නා ලද රන් බාණ්ඩ ප්‍රමාණය පවුන් 30ක් පමණ වෙන බව ව්‍යාපාරිකයා පොලිසියට කරන පැමිණිල්ලේ සඳහන් වෙ තිබුණා. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇතේ හලාවත සොරාන ප්‍රදේශයේ පදිංචිකාරයෙක්. මෙම සිද්ධියට හවුල් වූ බව කියන තවත් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මදුරන් කුලිය ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත කට්ටඩියායේ පැවසෙන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික කටයුතු මාස 4ක පමණ සිට අඩාල වීගෙන යන බවට එසේ සිදුවන්නේ කිසියම් අමනුෂ්‍ය දෝෂයක් නිසා බවට විශ්වාස කර ඔහු සිය මිතුරෙකුට ඒ බව දැනුම් දී තිබුණා. මිතුරා ඔහුට කට්ටඩියෙකු ලෙස සැලකෙන මෙම පුද්ගලයා හඳුන්වා දී ඇති අතර ඔහු ව්‍යාපාරිකයාගේ නිවසට රාත්‍රී කාලයේ පැමිණ ව්‍යාපාරිකයා ඔහුගේ බිරිය සහ දරුවන් කාමරයකට දමා දොරගුළු දමා නිවසේ දැල්ලා තිබූ සියලුම විදුලි පහන් නිවා දමා ශාන්ති කර්මයක් සිදු කර ඇති බව පොලිසිය කියනවා. ව්‍යාපාර කටයුතු දිනෙන් දින අඩාල වන්නේ ව්‍යාපාරිකයාගේ වරදින් නොව ඔහුගේ බිරියගේ අතින් යම් දෝෂයක් නිසා බව කට්ටඩියා ව්‍යාපාරිකයාට දැනුම් දී ඇති අතර ඒ සඳහා ශාන්ති කර්මයක් සිදු කළ යුතු බව පවසා තිබුණා. ඊට අවශ්‍ය කළමනා වශයෙන් පවුන් 30ක් බර රන් ආභරණ මැණික් ගල් කිහිපයක් කිලෝ 2ක් බර මුහුදු වෙළි සහ බිරියගේ හිසකෙස් කිහිපයක්ද අවශ්‍ය බව කට්ටඩියා දැනුම් දී ඇතේ පොලිසියට පවසනවා. මේවා සියල්ල රැගෙන හලාවත මයිකුලම ප්‍රදේශයේ පිහිටි ලැබුම් හලක් වෙත පැමිණෙන ලෙසද ව්‍යාපාරිකයාට කළ දැනුම් දීම අනුව එම ව්‍යාපාරිකයා කට්ටඩියා පැවසූ සියල්ලද රැගෙන එහි ගොස් ඇති අතර ශාන්ති කර්මය කිරීමට කලින් ව්‍යාපාරිකයා රැගෙන රන් බාණ්ඩ ඉලෙක්ට්‍රොනික තරාදියකින් කිරා බලා එහි තිබෙන්නේ පවුම් 22ක් පමණයි යයි කියා පවුම් 30ක් බර සිටින ආකාරයට රන් බාණ්ඩ රැගෙන එන ලෙසට ව්‍යාපාරිකයාට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ව්‍යාපාරිකයා නිවසටම ගොස් එම බරට සරිලන ලෙස රන් බාණ්ඩ රැගෙන වේ කට්ටඩියාට බාර දී ඇතේ පොලිසිය කියනවා. කට්ටඩියා ලැබුම් හලේ කාමරයකට ඒවා සියල්ල රැගෙන ගොස් රන් ආභරණ සහ මැණික් ගල් කිහිපය මුහුතු වැලි සමග කලවම් කර සියලු දොස් නැතිවීමටයි කියමින් ඒවාට ජප කර බෑගයක දමා ව්‍යාපාරිකයාට ලබා දී නිවසට ගොස් විවෘත කරන ලෙස දැනුම් දී ඇතයි කියනවා. ව්‍යාපාරිකයා මෙය රැගෙන ගොස් බිරියට බාර දීමෙන් පසු ඇය ඒ විවෘත කළ බර ඇති අතර මුහුදු වැලි සහ එක් ගලක් පමණක් එහි තිබෙනු දැක ඒ බව සැමියාට දැනුම් දී තිබෙනවා. ව්‍යාපාරිකයා කට්ටඩියාගේ ජංගම දුරකථන අංකයට අවස්ථා ගණනාවකදී කතා කර ඇතත් ඔහු ඊට ප්‍රතිචාර නොදැක් වූ නිසා තමා වංචාකාරයෙකුට හසු වී ඇති බව පෙනී ගිය බැවින් ඒ පිළිබඳව හලාවත පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පොලිසිය පරීක්ෂණ පවත්වා එම කට්ටඩියායි පැවසෙන පුද්ගලයා සැකපිට ඊයේ අත්අඩංගුවටගත් අතර ඔහු වංචාවෙන් ලබාගත් රන් බාණ්ඩ තොගය කන්තලේ ප්‍රදේශයේ අයකට විකුණා ඇති බවට හෙළි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබුණා. හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වන්නසූරිය මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම රන් බාණ්ඩ සොයා ගැනීමට කන්තලේ ප්‍රදේශයේ බලා ඊයේ පිටත්ව ගොස් තිබුණා.